ගොඩ ළමයි ඉඳගෙන අපි අදට අදාළව ඉංග්‍රීසි පාඩම් පටන් ගන්න ලෑස්ති ගිය සතිය වලට පන්ති ඉවර කරනකොට පොඩි අභ්‍යාසයක් දීලා තමයි ඉවර කරේ අපි ඉස්සෙල්ලා ඒ අභ්‍යාසය කතා කරලා එතනින් එහාට පාඩම යමු රයිට් අපි ඉස්සෙල්ලාම කතා කරනවා ගිය සතිය වලට අවසානයේට හෝම් වර්ක් එකක් විදිහට කරන්න කියලා දීපු වැඩ Right, orang mau waktu siapa dulu nak ajar ni kira, kalau follow ini waktu novels are interesting, they are written by Martin Wittgenstein. They were written by Martin Wittgenstein, right? Tapi dengan banyak bintar kata kerja ini nih, jadi mau pantiye kerja ni apa? Tapi sama kami nalar baca ini nih pak, right? Mana follow ini waktu ya? Novels are very interesting. Novels are very interesting. Right. Itu pun dah. Minta mungkin bahagia. Novels are very interesting. Nawakata ita rasuat. Right. Nawakata ita rasuat kira. Mereka bodhwi kira di mana bahagia. Bodhwi kira di mana bahagia. Kegiatan loko di mana hamba nawakata wakma rasuat kira sama making kira. Bodhwi datang hamba nawakata rasuat. හැබැයි එහෙම කිව්වට ඒක ප්‍රකාශනයක් විදිහට මට කරන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ යන්නේ නවකතා රසවත් කියන එක සරලව නෙමෙයි. විශේෂීකරණයක් කරලා තමයි කියන්නේ යන්නේ. එහෙනම් මේ නවකතා මොන නවකතාද කියන එක පැහැදිලි කරගන්න ඕනේ. ඒ නවකතා මොනවද කියලා පැහැදිලි කරගන්න ගිහපී තුන නැති කට්ටිය ඉන්නවා නම් ඔයාලට දැන් මම group එකට දාලා දෙනවා ගිය සතියේ කරපු පාඩම. right ගිය සතියේ කරපු පාඩම group එකට YouTube lesson එකක් විදිහට දාලා තියෙනවා. හැබැයි බලාපොරොත්තු වෙන්න එපා හැම lesson එකක් මෙහෙම YouTube දානවා කියලා. ඒක හැම lesson එකක් මෙහෙම YouTube දාන්න බෑ. හරිද? හැබැයි ගිය සතියේ පාඩම බොහෝ දෙනෙක් ඉල්ලලා තිබුණා නැවත ඒ පාඩම දෙන්න කියලා. ඒ නිසා ඔන්න මම ඒක group එකට දාලා තියෙනවා. ඔයාලට group එකෙන් මේක YouTube පාඩමක් විදිහට බලා ගන්න පුළුවන්. පාඩම උගන්වන්න අධිකාරිය දෙකක් ගියාට ඒකදී මම අනවශ්‍යව කතා කරපු කියන්නේ මේ වගේ කතා කරන ඒවා පාඩමින් පිළිට කරලා කතා කරපු සියල්ල අයින් කරලා තියෙන එඩිට් කරලා ඒක ඔක්කොම අයින් කරලා තියෙන්නේ අයින් කරලා අදාළ කොටස විතරයි දීලා තියෙන්නේ right එතකොට මේ අපේ වාක්‍යයේ දැන් අපි පාඩම දෙමු මේකේ තියෙනවා novels are very interesting නාම නවකතා ඉතාරසෝ දැන් මොන නවකතාද කියලා දන්නේ නැති නිසා මම ඒකට වාක්‍යයක් දුන්නා they were written. They were written by Martin Wittgenstein. Right? They were written by Martin Wittgenstein. Then, මෙන්න මේ novels කියන එක පැහැදිලි නැති නිසා මේ novels කියන එක පැහැදිලි කරගන්න තමයි මේ වාක්‍ය දුන්නේ. අපිට ඕනි නම් මේ වාක්‍ය දෙක දෙපාරට කියලා මේ අදහස දෙන්න පුළුවන්. එහෙම දුන්නාම වාක්‍ය කිසි ලක්ෂණක් නැහැ. වාක්‍ය දෙකක ඉන්නේ කියලා තියෙන්නේ. එනිසා අපිට ඕක එකක් එකතු කරන්න. එකක් කරන්න පුළුවන්. එකක් විදිහට හදන්න පුළුවන්. එතකොට මේක කියන්නේ නවකතා රසවත්. මොන නවකතාද? ඔව්. ඔයා මේ වාක්‍ය කතර කිව්වොත් එයාට අහන්න තියෙන ප්‍රශ්නේ. එයා අහපුවා මේ ප්‍රශ්නේ වා කියනවා they were written by Martin Wittgenstein. Martin Wittgenstein විසින් තමයි ඒවා ලියලා තියෙන්නේ. එහෙනම් මේ දෙක එකතු කරපුවම සිංහලෙන් එන්නේ Martin Wittgenstein මහත්මයා විසින් ලියන ලද නවකතා සුන්දරයි. නැත්නම් ලස්සනයි නැත්නම් රසවත්. හරිද? එතකොට සිංහලේදී වාක්‍ය දෙක සම්බන්ධ කරන්න අපි වෙනත් ප්‍රයෝගයක් යොදුවේ නැහැ. Martin Wittgenstein මහතා විසින් ලියන ලද නවකතා. හරිද? ඒ දෙක සම්බන්ධ කරලා තියන්නේ අපි එහෙම. ඉංග්‍රීසි වලින් සම්බන්ධ කරනකොට අපිට මේකට linking word එකක් ගන්නවා. අන්න ඒ ගන්න linking words අපි ගිය සති පාඩමේදී කතා කරා මොනවද that which who whom whose where what කියන ඒවා. That which තමයි මේකට පාවිච්චි කරන්න වෙන්නේ. ඒකට හේතුව නවකතා කියලා කියන්නේ පුජ්‍යලයක් නොවන නිසා. දෙයක් හෝ තැනක් විස්තර කරනවා නම් that which කරනවා කියලා කිව්වා. හරි. එහෙනම් මෙන්න මේ නවකතා. විස්තර කරන පදේ මෙන්න මේක. මේ දේ කියලා අදහස් කරලා තින්නේ නවකතා කියලා කියන්නේ. Novels that
හරිද ඔන්න දැන් කියලා ගත්තා අපි නාම මේ මුල තියෙන සබ්ජෙක්ට් එක විස්තර කරන නිසා සබ්ජෙක්ට් එකෙන් පස්සට තමයි රිලේටිව් ක්ලෝස් එක දාන්නේ මේක ඇඩ්ජෙක්ටිව් එකක් කියලා අපි කතා කරන්නේ ඉස්සරින් එකත් ඇඩ්ජෙක්ටිව් එකක් හැබැයි වාක්‍යයක් විදිහට තියෙන්නේ එනිසා අපි ඒකට කියන්නේ ක්ලෝස් එකක් කියලා වාක්‍යයක විශේෂ ගුණ තමයි සෙන්ටෙන්ස් එකක තියෙන විශේෂ ගුණ තමයි සබ්ජෙක්ට් වර්බ් ඇග්‍රීමන්ට් එක සබ්ජෙක්ට් වර්බ් ඇග්‍රීමන්ට් එක ඒ කියන්නේ සබ්ජෙක්ට් එකට වර්බ් එක ගැලපෙන්න ඕනේ සබ්ජෙක්ට් එකයි වර්බ් එකයි ගැලපෙන්නේ නැතුව වචන කීපයක් ආවොත් අපි ඒවට කියන්නේ ෆ්‍රේසස් කියලා. ඒවට අපි කියන්නේ සෙන්ටෙන්ස් කියලා. ඒවට කියන්නේ ෆ්‍රේසස්. ෆ්‍රේස් එකක් කියලා කියන්නේ වාක්‍යාංශයක්. වාක්‍යයක් නෙමෙයි වාක්‍ය අංශයක්. ඒතකොට නවුන් ෆ්‍රේස් තියෙනවා, ඇඩ්ජෙක්ටිවල් ෆ්‍රේස් තියෙනවා, ඇඩ්වර්බල් ෆ්‍රේස් තියෙනවා, ඊට පස්සේ ප්‍රිපොසිෂනල් ෆ්‍රේස් තියෙනවා. එහෙම. හරිද? මේ ෆ්‍රේස් එකෙන් කරන්නේ කාර්යකාරියක්ද? ඒ කාර්යයට ගැලපෙන්න තමයි නම දාන්නේ. එහෙනම් නාම පදයක කාර්යයක් කරන ෆ්‍රේස් එක නවුන් ෆ්‍රේස්. හරිද? ඇඩ්ජෙක්ටිව් එක කාර්යයක් කරන ෆ්‍රේස් එක ඇඩ්ජෙක්ටිවල් ෆ්‍රේස්. දැන් මෙතන මේ නාම පද විස්තර කරන්න මේ වාක්‍ය ගන්න මම. එනිසා මේක ක්ලෝස් ඇඩ්ජෙක්ටිව්. ෆ්‍රේස් එක මේක ක්ලෝස් ඇඩ්ජෙක්ටිව් එකක් කියලා ගන්න පුළුවන්. නැත්නම් ඇඩ්ජෙක්ටිවල් ක්ලෝස් කියලා ගන්න පුළුවන්. right? එහෙනම් නවල්ස් දැට්. දැන් මේ වාක්‍ය මෙතෙන්ද සම්බන්ධ කරගන්න. එතන කොහොමද එන්නේ? that were written that were written by Martin Wickramasinghe Martin Wickramasinghe දැන් මෙතෙන් දෙනකොට වාක්‍ය අවසාන නැහැ මෙතෙන් දෙනකොට කියවලා තියෙන්නේ Martin Wickramasinghe මහත්මයා විසින් ලියන ලද නවකතා කියලා විතරයි Martin Wickramasinghe මහත්මයා විසින් ලියන ලද නවකතා එතකොට ගීසති කිව්වට වඩා චුට්ටක් මම මේකෙන් කියන්නම් මෙන්න මේ සම්පූර්ණ කොටස මෙන්න මේ සම්පූර්ණ කොටස මාටින් වික්‍රමසිංහ මහත්මයා විසින් ලියන ලද නවකතා ඒක නාමපදයක් ඒක නාමපදයක් මේ බලන්නකෝ මේ තියෙන්නේ නවකතා නෙමෙයි මේ තියෙන්නේ පොත් මම දැන් පෙන්නනවා මෙහෙම මාටින් වික්‍රමසිංහ මහත්මයා විසින් ලියන ලද නවකතා දැන් මේක මොන පදයක් නාමපදයක් ඒක නාමපදයක් හරි මම කියන්නේ නාමපදයන්නේ රයිට් එහෙනම් මේ මුළු වචන සෙට් එකෙන්ම කියලා තියෙන්නේ නාමපදයක් ඒ හින්දා අපි මේකට කියනවා නවුන් ෆ්‍රේස් එකක් මේ සම්පූර්ණ කොටස වචන ගොඩක් තියෙනවා ඒක ඇතුලේ ක්‍රියාපදක් තියෙනවා හැබැයි වාක්‍ය අවසාන නැහැ හරිද එහෙනම් මෙන්න මේ නාමපදයට අපි දෙන්න ඕනේ ක්‍රියාපදයක් මේ නාමපදයට ක්‍රියාපදයක් දෙන්න ඕනේ මොකද ක්‍රියාපදය ආ වෙරි ඉන්ටරෙස්ටිං රයිට් එහෙනම් මෙන්න ආ වෙරි ඉන්ටරෙස්ටිං right are very interesting හරිද දැන් වාක්‍ය දෙරුම මාටින් වික්‍රමසිංහ මහත්මයා විසින් ලියන ලද නවකතා රසවත් කතා රසවත් කියලා හරිද මේක මේ that කියන එක අපිට අයින් කරන්න බෑ අයින් කරොත් වෙන්නේ මේ නාම පදේ මේ ක්‍රියාපදේ දෙක එකකට වෙනවා එතකොට subject එකයි verb එකයි එකකට ඇවිල්ලා එතකොට ඒ දෙන්න ඇතුළේලා verb එකක් හදාගන්න හරිද නාම පදේකුයි ක්‍රියාපදේකුයි එක ළඟ ආපුවම ඒ දෙන්න ගැළපිලා ඒ දෙන්නගෙන් වාක්‍යයක් හදෙනවා ඒ නිසා මේ දැට් එක අයින් කරන්න බෑ හැබැයි මෙන්න මේ නාම පදයට ඉස්සරහේ මේ දැට් කියන රිලේටිව් ප්‍රොනවුන් එකට ඉස්සරහින් පදයක් තියෙනවනේ ඒ පදයට තමයි මේ පැත්තේ තියෙන ක්‍රියාපදය ගැළපෙන්නේ ගැළපෙන්න ඕනේ කිව්වේ ඒකවචන බහුවචන වලට ගැළපෙන්න ඕනේ හරිද ඒ නිසා මෙන්න අපේ වාක්‍ය novel that were written by Martin Wickramasinghe right මෙන්න මේකේ මේ word were written by Martin Wickramasinghe කියන කොටස මොකද්ද ඒක තමයි මේ වාක්‍යයේ relative clause එක හරි මම චුට්ටක් තවමාරක් විස්තර කරනවා මේ සතියේ පාඩමට සහභාගී නොවුණු කෙනෙකුට උනත් මේක තේරුම් ගැනීමට හැකියවද තේ හරිද එහෙනම් මේක relative clause එක මෙන්න මේකේ that කියලා තියෙනවනේ that කියන්නේ relative pronoun එක ඒ කියන්නේ වාක්‍ය දෙක සම්බන්ධ කරන්න ගත්ත පදය. හරිද? ඊට පස්සේ මෙන්න මේකේ දෙපැත්තේ තියෙන තව පද දෙකක්. තව දෙකක් තියෙනවා. මොනවද? මෙන්න මෙතන තියෙන nouns කියන එකයි. Nouns කියන එකයි. මේ පැත්තේ තියෙනවා ආවෙරි ඉන්ටරෙස්ටිං කියලා. ආවෙරි ඉන්ටරෙස්ටිං. රයිට්. මම මේ ඉදි ගහලා තින්නේ වෙනස් විදිහකට. ප්ලොට් එකේ ඉදි ගහලා තින්නේ ඇදලා යන එක. මේ ඉදි ගහලා තින්නේ කෙලින් විදිහට. වලට පහසුවෙන් හඳුනගන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට nouns
very interesting කියන්නේ අපේ main plot එක. හරිද? එහෙනම් මෙන්න මේක main මේ පැත්තට මම දානවා plot කියලා. හරිද? මේ පැත්තට දානවා plot කියලා. ඒක ඔයාලට තේරෙන්න ඕනේ. මේ පැත්තයි අර පැත්තයි දෙක එක වාක්‍යයක් කියලා. Main plot කියන්නේ වාක්‍යයක් කියලා මම කියවනේ. වාක්‍යයක් තමයි plot එකක් කියන්නේ. ඒක වෙනත් වාක්‍යයක් එක්ක සම්බන්ධ වෙච්ච නිසා තමයි අපි දැන් plot එකක් කියන්නේ. එහෙම නැත්නම් ඉස්සර කියන්න අපි ඔකට sentence එකක් කියලා. Right? Nouns are very interesting කියන්නේ sentence එකක්. හරිද? ඒකයි මේකයි දෙක එකතු කරගෙන පස්සේ දෙකම clauses කියලා තමයි හඳුන්වන්නේ. හරිද? අන්තර් වාක්‍ය. හරිද? ඒතර පළවෙනි එක කියන්නේ අපි main clause එක දෙවෙනි එකට කියන්නේ අපි relative clause එක. කවුරුද කවුරුවත් පටලවලා මේ අදහස ගන්න එපා. Relative clause එක දාන්නේ වාක්‍ය දෙකට කඩල මැදින් කියලා අදහසක් කියව මම කිව්වේ නැහැ. අපිට විස්තර කරන්න ඕනේ කොයි නාම පදේද ඒ නාම පදේ තියෙන subject එකේ නම් subject එකෙන් පිටිපස්සට clause එක දාන්න. අපිට විස්තර කරන්න ඕනේ කොයි නාම පදේද ඒ නාම පදේ තියෙන object එකේ නම් object එකෙන් පිටිපස්සට දාන්න. ඒ කියන්නේ වාක්‍යය අකට උනත් relative clause එක එකතු වෙන්න පුළුවන් කියන එක. Right? එහෙනම් මේ වාක්‍යය ඔයාලගේ හරියට කියලා මම හිතනවා. Right? අපි යනවා දෙවෙනි වාක්‍යය. යනවා දෙවෙනි වාක්‍යයට. හරිද? දෙවෙනි වාක්‍යය තියෙන්නේ අපේ දෙවෙනි වාක්‍යය තියෙන්නේ The frock is beautiful. You are wearing it. අපේ දෙවෙනි වාක්‍යය මේක. The frock is beautiful. The frock is beautiful. වාක්‍ය සරල තේමම ඔබ ගෞම ලස්සනයි ගෞම ලස්සනයි කියවිලා නැහැ කොයි ගෞමද කියලා හරිද ඒ කියන්නේ ගෞම කියන එක ලස්සනයි කියන එක තමයි මේකෙන් කියවෙන්නේ හරිද කොයි ගෞමද කියලා පැහැදිලි කරලා නැහැ ඒ නිසා මේක පැහැදිලි කරන්න මම ගන්නවා වෙන වාක්‍ය කොයි ගෞමද මේ ලස්සන දෙන්නේ you are wearing it you are wearing දැල්ලමයි මේකෙත් අපිට මේන් ක්ලෝස් එකේදී අපි විස්තර කරන පදේ තියෙන්නේ සබ්ජෙක්ට් එකේද ඔබ්ජෙක්ට් එකේද කියන එක අදාළ නැහැ. හැබැයි අපි විස්තර කරන්න ගන්න වාක්‍යයේ කියන්නේ රිලේටිව් ක්ලෝස් එකක් ලෙස ගන්න වාක්‍යයේදී එයා සබ්ජෙක්ට් එකේ හිටියොත් තමයි අපිට දැට් එක ඉවත් කරන්න බෑ. හරිද? ආ තව දෙයක්. ඔයාලා මේකේ දැට් වෙනුවට විච් තාලා ලියලා තිබුණත් හරි දාගන්න පුළුවන් ඈ. දැට් වෙනුවට විච් තාලා තිබුණත් හරි උදේ ඒකේ. දැන් එහෙනම් මේකේ බලමුකෝ අපි අපිට විස්තර කරන්න ඕනේ the frog. එයා මේ වාක්‍යයේ ඉන්නේ කොහොමද ඉන්නේ you are wearing it. ඔයා ඒක ඇඳන් ඉන්නවා. කොහොමද ඒක තමයි මේ ගෞරව. දැන් එහෙනම් සම්බන්ධ කරමු. කොහොමද සම්බන්ධ කරන්නේ the frog. හරිද? මෙන්න සම්බන්ධක පදේ දැම්මා. That ඕනනම් අපිට දාන්න පුළුවන් which ඕනනම් අපිට දාන්න පුළුවන් which දැන් මේ ඊළඟ වාක්‍යෙ මේකට සම්බන්ධ කරගන්න කොහොමද ඒක තියෙන්නේ you are wearing it කියලා අපි දැන් ගන්නෙ නැහැ it කියලා ගන්නෙ නැත්තේ it තමයි මේ prop කියලා කිව්වේ එනිසා it ගන්නෙ නැහැ ගත්තොත් එහෙම දෙපාරක් වෙනවා හරිද කියලා දෙන්නෙත් නැහැ එහෙනම් the prop that You are wearing is beautiful. On the other hand, You are wearing is beautiful. අපි දැන් බලමු මේක. මේකෙත් that which කියන්නේ relative pronoun එක. වරහන් කරේමම ඕනනම් ඉවත් කරන්න පුළුවන්. ඇයි අපි විස්තර කරන පදේ නැවත මුල වාක්‍ය බලන්න. අපි විස්තර කරන පදේ නවල. එයා විස්තර කරන්න ගත්තු වාක්‍යයේ ඉන්නේ subject එක. ඒ නිසා ඒක අයින් වෙච්ච ගමන්ම ඊළඟට ඉතුරු වෙන්නේ verb එක. එහෙනම් that which අයින් කරොත් මේ subject එකයි මේ verb එකයි දෙක ගැලපෙනවා එකතු වෙනවා එකතු වෙලා එකන වාක්‍ය හැදෙනවා එහෙනම් the novels were written by Martin Wittmann කිව්වහම මෙතනින් වාක්‍ය අවසන් වෙනවා එතන ඉහට අය කියන්න දෙයක් නැහැ නම් නවකතා ලීවේ Martin Wittmann විසිනි කියලා කියනවා එතන ඉහට අය අර කෑල්ල
මේ වාක්‍යයට අදාළ නැති වෙනවා. දැන් අදලා තියෙන විදිහ හරියයි. Right. මේකෙදි අපිට on නම් that දාන්නත් පුළුවන්, which දාන්නත් පුළුවන්, that which නැතුව ලියන්නත් පුළුවන්. හේතුව මෙන්න මෙතන the frog කියන එකයි you කියන එකයි දෙකම නාමපද. ඒ දෙක එකතු වෙලා වාක්‍යයක් හැදෙන්න බෑ. ඒ දෙක එකතු වෙලා වාක්‍යයක් හැදෙන්න බෑ. ඒ නම් පදේ එකතු කරලා වාක්‍ය හැදෙන්නේ නැහැ. එතකොට දැන් ලිස්ට් එකක් වාක්‍යයක් නෙමෙයි. හරිද? ලිස්ට් එකක් හැදෙන්නේ. හරිද? ඒ නිසා මේක ඉලෙක්ට් චේන් කරන්න පුළුවන්. Right? මම හිතනවා හරියට කියලා ඔයාලා ලියපු වාක්‍ය. හරිනම් හරි දාගන්න වැරදි නම් හදාගන්න. Right? හරිනම් හරි දාගන්න. අපි යනවා ඊළඟ වාක්‍යයට. ඊළඟ වාක්‍යය තියෙන්නේ I couldn't watch the movie. It was telecast this morning. I couldn't watch the movie. It was telecast this morning. So many words. I couldn't watch the movie. මට නොහැකි වුණා මූවී එක බලන්න චිත්‍රපටි බලන්න මට නොහැකි වුණා හරිද දැන් හිතපු ගමන් මම ඔයාට අතරමඟදී හම්බෙලා මේ වාක්‍ය කිව්වා මම වාටි කියන්නේ මට චිත්‍රපටි බලන්න හම්බුනේ නැහැ අපි මේ පිළිබඳව කලින් සාකච්ඡාවක් කරලා තිබුණා නම් ප්‍රශ්නයක් නැහැ අපි මේ පිළිබඳව කලින් සාකච්ඡාවක් කරලා තිබුණ නැත්නම් මේ වාක්‍ය අහගෙන ඉන්න ඔයාට ප්‍රශ්නයක් එනවා මොකද්ද ඌට පිස්සුදු කොහෙද කියලා ඇයි මම මේක බලටම ඔයාව අම්බුලස මගදී හම්බෙලා කියනවා මට චිත්‍රපටි බලන්න බැරි වුණා කියලා. ගැලපෙන්නේ නැහැ කොහටවත් නේද? ඒ නිසා ඔයා මගෙන් අහන්න වෙනවා මොන චිත්‍රපටිද කියලා. දැන් මම වාක්‍යය අලුත් එකකින් කියනවා ඔයාට it was telecast this morning කියලා. right මේ බලන්න it was telecast this morning It was telecast this morning. හරිද? ඒක අද උදේ තමා විකාශනය වුණේ. හරි telecast වෙනවා කියන්නේ රූපවාහිනියෙන් විකාශනය වෙනවා. හරි. දැන් බලන්නකො මේකෙදි movie එක තමයි දන්නේ නැත්තේ. අපි අර කලින් වාක්‍යයේදී subject එක තමයි දන්නේ නැති පදයකට තිබුණේ. right. මේකෙදි දන්නේ නැති පදයකට තියෙන්නේ object එක. එයාව විස්තර කරගන්න වාක්‍යෙත් මෙන්න අපිට හම්බුණා නැවත එයා. එයා නැති වාක්‍යයක් ගන්න බෑ කියන කීව නේද? එයා අනිවාර්යයෙන්ම වාක්‍ය තුන ඉන්න ඕන. හරිනේ? right. එහෙනම් දැන් මේ දෙක එකතු කරමු. එකතු කරනකොට අර ඉස්සල කරපු විදිහට නෙමෙයි දැන් අපිට කරන්න වෙන්නේ. අපිට කරන්න වෙන්නේ මෙයානේ විස්තර කරන්න තියෙන්නේ. ඒ වාක්‍යයට කිසිදු හානියක් කරන්න එපා. හැම වෙලාවෙම එහෙමයි. වාක්‍ය දෙකටම කිසිදු හානියක් කරන්නේ නැහැ. දැන් මම ඔයාලට මුලින් කියලා දෙන්නේ වාක්‍ය දෙක දෙක එකතු කරලා හදන්න හැටි. පස්සේ එකවර හදාගන්න හැටි කියලා දෙනවා. පස්සේ එකවර හදා ගන්න හැටි කියලා දෙනවා. right. එහෙනම් චුට්ටක් කලබල නැතුව හොම් බලාගෙන ඉන්න. right. එහෙනම් මෙන්න. I couldn't watch the movie. It was telecast this morning. දැන් මම හදනවා වාක්‍ය එකතු කරලා. I couldn't watch the movie. I couldn't watch the movie. හරිද දැන් මූවී එක තමයි දන්නේ නැත්තේ මොන මූවී එකද that හරිද ඕනම් which was telecast this morning right ඕනම දැන් මේ that දාලා ලියන්නත් පුළුවන් which දාලා ලියන්නත් පුළුවන් that which දෙකම නැතුව ලියන්න බෑ දෙකෙන් එකක්වත් නැතුව ලියන්න බෑ එතකොට I couldn't watch the movie මේ බලන්න පොඩි ගැටලුවක් එනවා සබ් එක වාක්‍යයක තියෙන්නේ subject එකයි verb එකයි හරිද subject එකේ වචන ගොඩක් තියෙන්න පුළුවන් verb එකේත් වචන ගොඩක් තියෙන්න පුළුවන් object එකේත් වචන ගොඩක් තියෙන්න පුළුවන් හැබැයි subjects ගොඩක් තියෙන්න බෑ objects දෙකක් තියෙන්න පුළුවන්. හරිද? direct object, indirect object කියලා. එහෙම වෙනවනේ.
subject එකක් එන්න බෑ වාක්‍යයක ප්‍රධාන දේ තමයි subject එක බැකිමන්ට. දැන් බලන්නමු. I couldn't watch the movie කියලා that which I was forced වෙනවා මෙතන. මේ was එක මෙහෙට subject එකක් නෑ යාර. ඒ was එක නිකන් තියෙන්නේ. ඒ was එක subject එකක් නෑ. එතකොට ඒක වාක්‍යෙන් එළියි. ඒ නිසා සම්බන්ධකය අනිවාර්යයි. මේ වාක්‍යයේ සම්බන්ධකය අනිවාර්යයි. මම ඔයාලට ඉස්සලා කිව්වේ මොකක්ද ඉස්සලා කිව්වේ? Relative clause එක විදිහට ගන්න වාක්‍යයේදී relative clause එක විදිහට ගන්න වාක්‍යයේදී subject එක විදිහට හිටියොත් එයා අපිට ඒක ඒවත් ඒ වෙනුවට that which අනිවාර්යෙන් දාන්නම ඕන. හරිද? Right. එහෙනම් මෙන්න I could watch the movie. දැන් මේකේ කොටස් ටික අපි බලමු මොනවද කියලා. I කියන්නේ කවුද වාක්‍යයේ subject එක. Couldn't watch කියන්නේ මොකද්ද වාක්‍යයේ verb එක ඕන subject එකයි verb එකයි. හරිද? Verb එකෙන් what හරි whom හරි අහුවාම ලැබෙන උත්තරේට නේද කියන්නේ object කියලා. ඔයාලා මගේ active voice passive voice පාඩම් ඉගෙන ගත්තා නම් verb සම්බන්ධ පාඩම් ඉගෙන ගත්තා නම් මේක තේරෙනවා. හරිද? Verb එකෙන් what හරි whom හරි අහුවාම ලැබෙන උත්තරේ තමයි object එක. Right? එහෙනම් I couldn't watch. මට බලන්න බැරි වුණා. What? The movie. එහෙනම් මේක මොකද්ද වාක්‍යය? මෙන්න මේක මොකද්ද වාක්‍යය? ඒක ඔබ්ජෙක්ට් එක. ඒක වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක. හරිද? දැන් සබ්ජෙක්ට් එකයි වර්බ් එකයි ඔබ්ජෙක්ට් එකයි දෙනවා. තාම මුට්ට කොහොමද ඉන්නේ? මෙන්න මේකේ that සහ which කිව්වේ මොකද්ද? That සහ which කිව්වේ relative pronoun එක. Relative pronoun එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවානේ තව කොටසක්. Was telecast this morning. Was telecast this morning. හරිද? ඒක මොකද්ද? ඒක තමයි relative clause එක. ඒක තමයි relative clause එක. දැන් අපි ගාව තියෙන වාක්‍ය subject එකයි verb එකයි object එකයි දෙන්න. දැන් ඔහොම හොඳට අහන්න. මම අර කලින් වාක්‍ය කියනකොට කිව්වේ novels that were written by Martin Wittmusing. වචන ගොඩාක් තිබුණාට ඒක නාම පදයක්. හරිද? ඒ නවුන් ෆ්‍රේස් එකක්. එතකොට සම්පූර්ණ නාම පදේ තමයි සබ්ජෙක්ට් එක. මේකෙත් මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ කොටස. මෙතන ඉඳලා මෙතෙන්ද ඉන්නකම් තමයි ඔබ්ජෙක්ට් එක. මේ සම්පූර්ණ කොටස ඔබ්ජෙක්ට් එක. මොකද්ද? අද උදේ විකාශනය වුණු චිත්‍රපටිය. අද උදේ විකාශනය වුණු චිත්‍රපටිය කියලා කියපෙන්නන කුමක් දින් දේවල් එකයි. ඒක නාම පදයක්. රයිට්? ඒක නාම පදයක්. වචන ගොඩක් තියෙනවා. වචන කීපයක් එකතු වෙලා තියෙනවා. ඒ තිබුණාම සම්පූර්ණ අදහසක් ඉදිරිපත් වෙන්නේ නැහැ නේ. අද උදේ විකාශනය වුණු චිත්‍රපටිය කියන සම්පූර්ණ අදහසක් දෙන්නේ නැහැ. හරිද? රෙස්පොන්ඩ් කරන්න පුළුවන් අදහසක් දෙන්නේ නැහැ හරියට කියලා. එහෙනම් ඒක වාක්‍යයක් නෙමෙයි. පැහැදිලි නේ? රයිට්. එහෙනම් මේ සම්පූර්ණ කොටස මේක ඔබ්ජෙක්ට් එක උනාට මේ තියෙන්නේ ඔබ්ජෙක්ට් එකේ විශේෂණ කොටස. එයා විශේෂණය කරලා තියෙන්නේ අද උදේ විකාශනය වුණා කියලා. හරිනේ? ඔන්න එනම් තුන්වෙනි වාක්‍යය. හරිද? වචුට්ට ස්ලෝ එකේ උගන්වන්නේ ස්ලෝ එකේ උගන්වන්නේ අපිට දැන් කල් වේලා පැනලා තමයි තියෙන්නේ. හැබැයි ඕනනට වේගෙන් ගිහිල්ලත් අපිට අපේ ටාගට් එකට යආගන්න බැරි වෙනවා. ඒ නිසා හොඳ පාඩම් වැදගත් පාඩම් හරියට උගන්වන්න ඕනේ. ඕවගෙන් තමයි පටලගන්නේ. ඉස්කෝලේ අච්චු පොතේදී ওই පාඩම් දීලා තියෙන වලට වාක්‍ය දෙකකින් හෝ තුනකින් හෝ හතරකින් උඩින්ම පහක්. හරිද? එතකොට එතනින් එහාට පැහැදිලි කිරිල්ල ඒ පැහැදිලි කරන කෙනා මතක් තීරණය වෙනවා. දින දින වාක්‍ය වල අඩු ප්‍රමාණය නිසා එතන තීරණය වෙනවා කොහොමද බුද්ධියට ඒක එන්නේ කියලා. දැන් මොකද කොහොමද ඒක එන්නේ කියලා. රයිට්. හරි. අපි යනවා ඊළඟ වාක්‍යය. අපේ හතරවෙනි වාක්‍යය. අපේ හතරවෙනි වාක්‍යය තමයි The bird is chirping beautifully. It is on that branch. අන්න මෙන්න මේමයි වාක්‍යය. The bird is chirping. The bird is chirping beautifully. Beautiful. Beautiful කියන වචනයට වඩා හොඳයි sweetly කියලා තිබුණා නම්. හරිද? කමන්නේ මම තමයි දුන්නේ තෝම. වාක්‍ය තේරුම කුරුල්ලා ලස්සනට කෑග ගහයි ඉන්නවා. මොන කුරුල්ලද ඔය ලස්සනට කෑග ගහ ඉන්නේ? ඔයා උමට හම්බෙන් හම්බ වෙනවා මගදී. මම ඔයාට කියනවා මේ වාක්‍ය විතරක්.
right? Hello, good morning. How are you? The bird is chirping beautifully. Purla lassana ta gæga inwa. Kiyala kiwwa mo yata kalpana karanna dewal godak kiyen. Mona kurulle gæna meka kiyuwe. Neda? Koi e kurulla. Andu dewat mage awulak welada. Harida? Aang e wage podi podi prashne inna puluwa. E nisa mokada apita karanna tiyenne? Eka ekawaram vistara karala kiyana. Ekawaram vistara karala kiyana mata amathak wenna nisa vena wakiyakin tama dan mata eka kiyanna wenna. Oya aham mona kurullada? Man kiyenawa it is on that branch. It is on that branch here. It is on that branch. Who in it? Ara atte. It is on that branch. Then make it the patalagan nepa. That kile ka kawas. May that figure. Ama api padme idiga to that figure nepa. May that figure is a demonstrative adjective. Again, with the Sukhawaki, Namu Jason Padia. Atta, Monata, Anna Rata Gilapena. In a penna kiena Padeta Pikian, Vishation Padia. Ara Athen, right? Eka to Kiana be demonstrative, addictive. Right? In a meeting, Arakila Kiana, right? Then up to Arthur, some under the bird, Minna, up to Mr. Grand Non Meow. Young Mr. Grand Gatuaki. Ya ini, kamu kacilah dini, hit kira ini. Dengan aku waktu dekat itu, mana kamu dini? The bird. Dengan kita dalam itu, itu that hari which hari. Dengan the bird which that dana tolong yang tidak kali kata kamu that is on that branch. The bird that is on that branch. Then make it report to Ghana is chirping. Is chirping beautiful. Is chirping beautiful. Then watching given are after the inner kurula. Lassana to kaya gahinna chirp kiyanne kurullo kaya gahannawata api pawichchi karana wacana tamai chirp dan putha meke dinaw apita taw vidiyata hadanna puluwan harida etakota oyalage olu vidiyuna nan ehema uda wakiyata yata wakiy danawa kiyala eka menne meke di ayin karaganna uda wakiyekata yata wakiy danawa nemi harida me sarala samikaranawa samadhari samikaranawa nemi eken meka adesha karagannawa ehema karandrayan nemi ehenam mokada karanna puluwan apita meka taw vidiyata kiyanna Mangano men metend relative clause එක දාලා මෙයාම මෙතෙන්ද relative pronoun එක ඇඩ් කරලා ඉතුරු ටික relative clause එක විදිහට ගන්නවා. එතකොට වාක්‍ය හැදෙනවා මෙහෙම. The bird කවුරු හරි මේ හැදුවා නම් the bird. ඔන්න මෙතෙන්ද දැක්කා. That. එහෙම නැත්තම් which. දැන් අහන්න එපා කර උදේ කිය which that දැම්මේ දැන් මේක that which දැම්මේ ඒකෙත් මොකුත් වෙනසක්ද කියලා නෑ මට මතක් වෙච්ච වැඩේ නේද කිව්වා. කොහොමද දැම්මත් හරි කියලා කියන්නේ. In the word that which make an example of is chirping on that branch. Then you should let me make it important. Chirping, sorry, on that branch to make chirping beautifully. Chirping beautifully. Beautifully is on that branch. Then walking in when other lassan at the cagga in the purula are up the ubi. And then lassan at the cagga in the purula are up the ubi in the one. He must let some lassan at the cagga in the purula in the other two. You come ahead. Uday can hear me. අත්තෝඩ ඉන්න කුරුල්ලා ලස්සනට කෑ ගහනවා දෙකේ වෙනස මොකද්ද කියලා ඔයාලට තේරුණාද පළවෙනියේදී මම දන්නේ ලස්සනට කෑ sorry අත්තෝඩ ඉන්න කුරුල්ලා ගැන අත්තෝඩ ඉන්න කුරුල්ලා ගැන තමයි මම දන්නේ එයා ගැනයි මම විස්තර කියන්නේ එයා ලස්සනට කෑ ගහනවා දැන් දෙවෙනි එකෙන් කියන්නේ ලස්සනට කෑ ගහන කුරුල්ලා ගැන ලස්සනට කෑ ගහන කුරුල්ලා අත්තෝඩ ඉන්න පැහැදිලිද වාක්‍ය දෙකක් හදන්න පුළුවන් මේ දෙකෙන් කෝක හදලා තිබුණා වාක්‍ය
නිවැරදි. හරිද? හැබැයි අදහස් නම් දෙකක් වෙනවා. අපි සම්බන්ධ කරන්න දීපු වාක්‍ය දෙක දෙකෙන් ওই දෙකම හදා ගන්න පුළුවන්. Right? මම හිතනවා අර වාක්‍ය නිවැරදි කියලා. හරිද? නිවැරදි නම් එහෙමයි. වැරදි නම් හදා ගන්න. ඊළඟ වාක්‍ය ඔච්චරයි මම දීලා තියෙන තව එකයි දීලා තියෙන. I don't like to eat the meal. I don't like to eat the meal. හරිද? මම කැමති නැහැ කෑම කන්න. ඒක නිකන් පරපතල ප්‍රකාශනයක් නේ. නේද? I don't like to eat the meal. I don't like to eat the meal. මම කැමති නැහැ කෑම කන්න. හරිද? දෙවි බොරු වගේ. ඒගොල්ලෝ කෑම කන්නේ නැහැ. ඒගොල්ලෝ මොනවද කරන්නේ? ආග්‍රහණය කරනවා. අමුත්තේ සෝඩා ආග්‍රහණය කරලා තමයි ජීවත් වෙන්නේ. අන්න එහෙම කෙනෙක් වෙන්නදී කෑම කන්නේ නැහැ. එහෙම කියන එක බරපතලයි. ඒ හින්දා විස්තර කරන්න වෙනවා. කොහොමද විස්තර කරන්නේ? මම දිරකින් වාක්‍ය you prepare them කියලා වෙන්න තියෙන්නේ. Or you prepare them. Right. You prepare them. You prepare them. ඔබ ඒවා හදනවා. දැන් මම කන්න කැමති නැත්තේ ඔයා හදන කෑම. හැම කෑමක්ම මම කන්න කැමති නැහැ. ඔයා හදන කෑම තමයි කන්න කැමති. හරි? Right. එහෙනම් මම වාක්‍ය විස්තර කරනවා. කොහොමද විස්තර කරන්නේ කියලා කියන්නේ. I don't like the like to I don't like to eat the meal. I don't like to eat the meal. මම කැමති නැහැ කෑම කන්න. දැන් විස්තර කරන්න ඕන ලදී කෑම මොනවද කියලා. අන්න එතෙන්ද දානවා that. හරිද? what ඕන නම් which. that which දෙකෙන් කම් ගන්නවා. මොනේවද you prepare. you prepare. හරිද? make it means තමයි අපි පැහැදිලි කරන්නේ දෙම් කියන පදේ. ඒ නිසා මේ පදේ අපි වාක්‍යයට යොදන්නේ නැහැ. right. එහෙනම් මේකෙත් I කියන්නේ subject එක don't like කියන්නේ verb එක to eat කියන්නේ තාපව verb එක purpose එක කියන verb එක the meeting කියන්නේ sorry the meals කියන්නේ object එක. that you prepare ඔයා හදන කෑම. එනම් මේ the meals that you prepare කියන සම්පූර්ණ කොටස මේ වාක්‍යයේ object එක. හරිද? ඒ object එක ඇතුලේ තියෙනවා මොනවද? relative pronoun එකයි relative clause එකයි. clause එකක් කියන්නේ හැම වෙලාවෙම වාක්‍ය. මම කියවනේ clause එකක් කියන්නේ වාක්‍ය. එයාලි ගැලපෙන්න ඕනේ subject එක්කයි verb එක්කයි. you prepare. ඔබ හදනවා. subject එක්කයි verb එක්කයි තියෙනවා සම්පූර්ණ අදහසක් දෙනවා. එනිසා ඒකට අපි කියන්නේ sentence එකක් කියලා. දැන් මේක මේකට join වෙලා තියෙන නිසා දැන් අපි කියන්නේ clause එකක් කියලා. ඒ clause එකෙන් කරන්නේ මෙයා ඔය විස්තර කරන එක නිසා අපි අර කියන්නේ relative clause එකක්. right? that's all. එහෙනම් ඔන්න ඉවරයි homework එක. හරිනේ? homework එක ඉවරයි. ලියා ගන්නකො. ලියා ගන්න බැරි වෙච්ච අය. right. හරි. එහෙනම් අදට අදාළ කොටස අපි දැක්විච්ච අනුමාත්‍රකාවක් විදිහට දාලා ගත්තා. දැන් ඔයාලා අනුමාත්‍රකාව විදිහට දාගන්න who කියන පදේ. who කියන පදේ අනුමාත්‍රකාව විදිහට දාගන්න relative pronoun එක who. අද relative pronoun එක who. හරිනේ? right. who. හරි. දැන් අපි හූ කියන එක පාවිච්චි කරන්නේ පුජ්‍යලේ විස්තර කරන්නේ. හරිද? හූ කියන එක පාවිච්චි කරන්නේ පුජ්‍යලේ විස්තර කරන්න. හරිනේ? එතකොට මේ බලන්නකෝ. that which that පාවිච්චි කරන්න පුළුවන් පුජ්‍යලේ විස්තර කරන්න. අපි උඩට දැන් හූ කියන එකෙන් ගිහිල්ලා බලමුකෝ. මෙන්න මම කියනවා මෙහෙම. එක්සැම්පල් එක.
the man is looking at us. The man is looking at us. මොකද කියන්නේ? මනුස්සයා අපි දිහා බලාගෙන ඉන්නවා. මනුස්සයා අපි දිහා බලාගෙන ඉන්නවා. දැන් දන්නවද ඔයා කොයි මනුස්සයාද කියලා? ඔයා දන්නේ නැහැ කොයි මනුස්සයාද කියලා. දන්නේ නැහැ. හරිද? ඒ හින්දා අපිට පුළුවන් මේක කොහොමනම් විශේෂණ දාලා ගන්නත් පුළුවන් කියලා මම කිව්වනේ. That man is looking at us. අර මනුස්සයා අපි දිහා බලාගෙන ඉනවා. දැන් පේනවා කියන්නේ එතකොට දන්නවා. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් that කියලා ගත්තොත් එන්නේ විශේෂණ පදයක්. මේ negative pronoun වල that එක නෙමෙයි කිව්වේ. හරි. එහෙනම් මෙයාව විස්තර කරන්න වාක්‍යයක් මට ඕනේ. කොයි මනුස්සයද කියලා අහගොම් මම කියනවා. He is standing at the gate here. He is standing at the gate. ඔව් හිටගෙන ඉන්නවා ගේට් එක ළඟ. මම දන්නවා දැන් ඔයාට අනිවාර්යෙන් මේ දෙක එකතු කරලා සිංහලින් කියා ගන්න පුළුවන් කියලා. කොහොමද? මිනිස්සයා අපි දිහා බලාගෙන ඉන්නවා. එයා හිටගෙන ඉන්නවා ගේට් එක ළඟ. දෙක එකතු කරපුවාම ගේට් එක ළඟ හිටගෙන ඉන්න මිනිස්සයා අපි දිහා බලාගෙන ඉන්නවා කියලා හැදෙනවා. දැන් අපි ඉතින් ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා තමයි මේ ගන්න. මෙන්න මෙයාව තමයි විස්තර කරන්නේ. එයා මේ වාක්‍යෙත් ඉන්නව කවුරු දිහද? සබ්ජෙක්ට් එක විදිහට ඉන්නවා. එතකොට මේකේ විශේෂත්වය තමයි මේක විශේෂත්වය තමයි who කියන එක ගන්න අපි සබ්ජෙක්ට් එකේ ඉන්නවට පමණයි. right? අපි ඒක විස්තර කරගමු මේවා. who කියන එක ගන්න for people. For people in the place of subject, right? For people at the place of subject, other at the place of subject, in a sentence, among in a sentence, you know, eliminating, right? That's all called the subject එකේ තමයි දැන් relative clause එකේ ඉන්නේ. මේ main clause එකේ subject එකේ හෝ object එකේ හෝ කොහෙද ඉන්නේ කියන එක ලොකුට අදාළත් නැහැ. ලොකුට නෙමෙයි කොහොමදත් අදාළ නැහැ. එහෙනම් මේ දෙක මම එකතු the man who සම්බන්ධ පදයේ who දැන් මේ වාක්‍ය රන් දානවා. who is standing. The man who is standing at the gate. දැන් පුතා මෙතෙන් දෙනකන් තේරුම මොකද්ද? The man who is standing at the gate. Gate වල ළඟ හිටගෙන ඉන්න මිනිස්සයා. Gate වල ළඟ හිටගෙන ඉන්න මිනිස්සයා. ඔච්චරයි මම ඔයාලට කියන්නේ. දැන් මොකුත් තේරෙනවද? නෑ මොකුත් තේරෙන්නේ නෑ. නෝ මගෙන් අහන්න ඕනේ සිම්මකෝ කියලා. සිම්මකෝ. එයා is looking at us. Are the man who is standing at the gate is looking at us. Gate to ළඟ හිටගෙන ඉන්න මිනිස්සයා අපි දිහා බලාගෙන ඉන්නවා. දැන් ඔහොම ඉන්න දුක්ක් මේ වාක්‍ය තව පොඩ්ඩක් කතා කරමු. දැන් මෙන්න මේ who කියන එක මේකෙන් අපිට අයින් කරන්න එහෙම බැ. අයින් කරොත් එහෙම මේ දෙන්න එක ළඟට එනවා. කවුද කවුද? The man කියන එකයි is කියන එකයි. දැන් කොහොමද තේරුම? The man is standing at the gate. මිනිස්සයා ගේට් එක ළඟ හිටගෙන ඉන්නවා. එච්චරයි වාක්‍ය ඉවරයි. වාක්‍ය ඉවරයි. මේ ටික වෙන වාක්‍යයකට යන්න ඕනේ. ඒක ගැලපෙන්නේ නැහැ. එතෙන්ද ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ who කියන එක අපිට මේකෙන් අයින් කරන්න බැහැ. තව චුට්ටක් කියනවා. මේකේ the man කියන්නේ subject එකනේ. මුල තියෙන subject එක. ඊට පස්සේ who is standing at the gate කියනෝනේ. ගේට් එක ළඟ හිටගෙන ඉන්න මිනිස්සයා. එහෙනම් මේ සම්පූර්ණ කොටස එක මිනිහෙක් නේද? ඔව්. එහෙනම් කෙනෙක් හෝ තැනක් හෝ දෙයක් හඳුන්වන පදය නාම පදය කියලා. හරි. වචනේ නෙමෙයි පදය කියලා කියන්නේ. පදයක් වුණාම ඒකේ වචන කීපයක් තියෙනවා. හරි. එහෙනම්
the man who is standing at the gate කියන සම්පූර්ණ කොටසම වාක්‍යයේ subject එක. හරිද? මේ සම්පූර්ණ කොටසම වාක්‍යයේ subject එක. gate වලම හිටින්න ඉන්න මනුස්සයා. මෙන්න he is. එක්කෙනෙක්නේ ඒ හින්දා he is looking at us. ඒක ගැලපෙන්න ඕනේ මෙයාට. හරිද? අනිත් එක තමයි who ගෙන් සම්බන්ධ කරන කොට. who මේ පැත්තෙන් ඉන්නේ නාම පදය. මේ පැත්තෙන් තියෙන්නේ අනිවාර්යම ක්‍රියාපදයක්. හරිද? හුට මේ පැත්තෙන් ඉන්නේ කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඇන්ටිසිඩන්ට් එක කියලා. ග්‍රැමර් වලින් කියන්නේ ඇන්ටිසිඩන්ට් එක කියලා. ඇන්ටි කියනකොටපත් එකක් නෙමෙයි ඈ ඇන්ටිසිඩන්ට්. හරි. එයාට තමයි මේ වර්බ් එක ගැලපෙන්නේ. මෙතන බහුවචන තිබුණොත් මේක බහුවචන වෙනවා. මෙන් කියලා තිබුණා නම් ආ කියලා කියනවා. හරිද? රයිට්. පැහැදිලිද? ඔව්. ලියාගන්න. මෙන් අපේ දෙවෙනි එක්සැම්පල් එක මම කියනවා මෙහෙම I don't like the girl I don't like the girl මම කැමති නැහැ ගෑනු ළමයට I don't like the girl මම කැමති නැහැ ගෑනු ළමයට දැන් ඔච්චරයි කියන්නේ දැන් ඔයා දන්නවද කොයි ගෑනු ළමයටද කියලා දන්නේ නැහැ එහෙනම් මම මේ ගෑනු ළමයාව විස්තර කරන්නම්. හරි මම කැමති නෑ ගෑනු ළමයා. She was sitting by me at the concert she was sitting by me at the concert concert එකේදී යා මන් ළඟ වාඩි වෙලා හිටියා right concert එකේදී ළඟ වාඩි වෙලා ඉන්න බලාගෙන ගෙදර ඇවිල්ලා ඔයාගේ බෙල්ල කන්ටල ඇතිනකොට තාත්තයි අම්මයි ඔයා වාක්‍ය කියනවා හරි කරන් දෙයක් තිබෙන්නේ නැහැ පුක්කුවක් තිබෙලා තියෙන තමයි එතන හිටියේ I don't like the girl මං කැමති නැහැ කෙල්ල හරිද she was sitting by me at the concert by me කියන්නේ මගේ ළඟ By me කියන්නේ මගේ ළඟ. එහෙනම් මගේ ළඟ වාඩිලා හිටපු ගෑනු ළමයාට මම කැමති නැහැ. එහෙනම් මේ ගෑනු ළමයාව විස්තර කරන්න මම අරන් දිනෝ වාක්‍ය she was කියලා. She කියලා. ඒකෙන් කරන උදාහරණු. එහෙනම් කොහොමද එන්නේ? I don't like the girl. I don't like the girl who was sitting by me at the concert. Right. I don't like the girl who was sitting by me at the concert. Mama kemathi naha concert ekedi mala ga wadi vela hitupu gahanu lamayata. Ena I don't like the girl. Gahanu lamayata mama kemathi naha simen eya inne pradhana wakye object eke inne. Koyada inne object eke inne. නම් ඔබ්ජෙක්ට් එකේ ඉන්නවා නම් එතෙන්දි විස්තර කරනවා මිසක් වචන මාරු කරන්න එහෙම බෑ වචන මාරු කරන්න එහෙම බෑ මෙයාව අරගෙන ඉස්සරහට එහෙම ගන්න බෑ එතකොට වාක්‍යෙ මෙහෙම වෙනවා මේ බලන්නකෝ දැන් චුට්ටක් මම නිකන් කියනවා කියනවා විතරයි අනේ මම ඒක ලියලම පෙන්නන්නම්කෝ සමහර කට්ටිය මේක මෙහාට අරගෙන හදන්න හිතේ ඉයර ඉස්සරලා කරා වාක්‍යෙ දිවන් හයි මම මේ බලන්න දිනවා මෙහෙම the girl how's me deliver phone අර තෝන්නේ නොලියයි කියලා මම කියන්නේ ඈ නොලියයි කියලා තමයි. The girl. දැන් මේක ගන්නවා. කොහොමද? The girl who was sitting by me at the concert. At the concert. ඉතුරු ටික I don't like. දැන් මොහොම මෙහෙම දැන් මේ වාක්‍යයේ මම කැමති නැහැ කියලා කියන්නේ එහෙනම් මෙයා තමයි subject එක මෙයා තමයි verb එක හරිද එයා තමයි verb එක මෙන්න මේ ටික object එක මම කැමති නැහැ ගෑනු ළමයා මේ ටික object එක හරිද
එතකොට වාක්‍ය හැදෙන තියෙන්නේ object subject verb කියලා. සිංහලෙන් නම් කතෘ කර්ම මාරු කරගෙන ලිඛිත භාෂාවේදී මේ කතික භාෂාවේදී හරි. ඉංග්‍රීසි වල spoken language එකත් written language එකේදීවත් මෙහෙම කිව්වහම අනිවාර්යෙන්ම වාක්‍ය රැඳී. කියන්නේ object එක ඉස්සල්ලා කියලා subject එකයි verb එකයි පස්සේ කියලා. දැන් කෙනෙකුට දෙන්න පුළුවන් මේක passive එකක්ද කියලා. Object එක මුලට ගන්න ඕනේ passive වාක්‍ය වලදී නේද? Object එක මුලට ගන්න subject එක කරගන්න ඕනේ. එහෙනම් මේක passive වාක්‍යකුත් නෙමෙයි. Passive වාක්‍යයක් මේක කරන්න ඕන නම් අපි මේ කොටසෙන් passive හදන්න ඕන. Don't like කියන එක මේක එකට දාලා මේක මේ verb එක passive කරගන්න ඕනේ. ඒක කොහොමද එන්නේ? Isn't liked by me. මා විසින් කැමති වන ලද්දේ නැත කියලා වගේ නිකන් ඒක අමුතු සිංහලකුත් හදන්නේ. මේක ලියු අය අනිවාර්යෙන්ම රතු පෑනෙන් මේ වාක්‍ය වැරදි කියලා දාගන්න ඕන. මේ වාක්‍ය වැරදි. ලියවනවා. හරිද? තරු මුදල් මම මෙල තියෙන්නේ. right. එහෙනම් ওই වාක්‍යයත් අගල ලියා ගන්න ඕන. මැකුවට කමන්න නෑ නේද? හරි සර්. හරි සර්. ඉලිවරයි. කවුරුන් ඉලිවර නැත්තම් මම මකන්න මේ ඩස්ටර් එක අතන අරන් එහෙට මේට පා වෙනකොට දැනගන්න ඕනේ මකන්න යන්නේ කියලා ඈ. මේ වැඩ නැත්තම් කියන්න මම මේ කරන්න වර උගන්න මේක වලට ලියා ගන්න බැරි වේ කිසිම ගිහිල්ලා වැඩක් නැහැ. හරිද? මම ලියද්දිම ලිව්වට කමන්න නෑ. අවබෝධයක් සහිතව. හරිද? නැත්තම් අර දැන් මේ විතර කල් නේද? නැත්තම් තොරම් බැලුවා වගේ තියෙයි. තොරම් බැලුවා මොකක්ද තියෙන විශේෂත්වය? ආ තොරණක් ගහන්නේ අනිවාර්යෙන් ජාතක කතාවක් දාලානේ. තොරණක් ගහන්නේ ජාතක කතාවක් දාලා මොකක් හරි කතාවක් දාලා ජාතක කතාවක් හරි මොකක් හරි කතාවක්. තොරම් බලලා ගෙදරින් උන් ඉහිපත් දන්නේ නැහැ කතාව මොකක්ද කියලා. නේද? යන වෙලාවේදී චුට්ටක් ඇහෙන විරුදුකාරය ආදාරික දුකරන්නේ කෝ කරන්නේ කතාව කියන්නේ චුට්ට චුට්ට. නේද? එල්ලි වෙනකම්ම ඉන්න ඕනේ පටන් ගත්ත වෙලාව ඉඳලා කතාවක් ගන්න. ඒ නිසා දීප්ති බලලා එනවා තුට. බලලා තියෙන්නේ විදුලි රටා දෙකක් විතරයි. හරිද? තොරණ නේ. හරිද? ආන් එහෙම වෙයි ඈ අපි ඉස්සරහ. තුන්වෙනි වාක්‍ය. තුන්වෙනි වාක්‍ය. The teacher is very kind. The teacher is very kind. වාක්‍යයේ තේරුම ගුරුවරයා ඉතා කරුණාවන්තයි. ගුරුවරයා ඉතා කරුණාවන්තයි. ගුරුවරයා ඉතා කරුණාවන්තයි. කොයි ගුරුවරයාද කියලා දන්නේ නැහැ. එහෙනම් අපි කියන වාක්‍යයක් මෙහෙම. He teaches us. He teaches us English. මොන මං ගැනම මං කියාගත්ත වාක්‍යයක්. He teaches us English. ඔහු අපට ඉංග්‍රීසි උගන්වනවා. දැන් එකතු කරලා සිංහලෙන් හෙවොත් ටග්ගාල කියනම ඔයාලා කොහොමද අපිට ඉංග්‍රීසි උගන්වන ගුරුවරයා කරුණාවන්තයි. එහෙම නැත්නම් ඕකෙන් හදන්න පුළුවන් කරුණාවන්ත ගුරුවරයා අපිට ඉංග්‍රීසි උගන්වනවා කියලා. ඒ දෙකම හදන්න පුළුවන්. අපි දෙකම හදලා බලමු. මෙයාව තමා විස්තර කරන්නේ. විස්තර කරන්නේ හී කියලා නම් තියෙනවා. දැන් මෙන්න වාක්‍ය. The teacher. Who? මම පළවෙනි වාක්‍ය ගන්නෙ who teaches us. Who teaches us English. And he is very kind. වාක්‍ය අපිට ඕකම හදන්න පුළුවන් මෙහෙම.
The teacher who is very kind, teaches us English. Then wakki dekak halalati. Halalini wakki tiyenne apata ingreesi ugannana guruwaraya ita karunawantayi. Deweni eke tiyenne ita karunawanta guruwaraya apata ingreesi ugannawa kiyala. Hari mekedi mata kiyanna onna tiyenne apata ingreesi ugannana guruwaraya tiyena lakshana. Dari quality eka. Mokadda eka quality eka very kind. Deweni eke mata kiyanna tiyenne quality ekin issala handunagena. Karunawanta guruwaraya. Eya karana de tama den kiyanne. Teachers of English. Hadida etakota puta mama walata kalin kiyuwa relative clause ekak kiyanne visheshana padayakin karana wedak thamai karanne eya. Ekenne nama visheshana padayakin karana wedak thamai karanne. Hadida etakota me deweni vakya boruwata gaagena tiyenne api. The teacher who is very kind. Karunawanta guruwaraya. Eka kohomada nama visheshana yanne karunawantai kiyanne. Ehenam apita menna me wakya vena saralawa hadanna puluwan. Kohomada? Of the very kind teacher. Ewalama. The very kind teacher. Ita karunawanta guruwaraya. The teacher who is very kind. Methana vena padayak thibbana mok ganna ne visheshana nama visheshana padayak thiyunda man me widihata hituwe. Apita nama visheshana dan puluwan nama unne kisthane pasen danna unne padam handunna dena wala kiwoni nama padayak handunnanne nama visheshane ke nama visheshana padayak gattot ene kisthane danna visheshana padayakin pamanak karana hekinam api yethuna wenath vistharathmaka wakyayak karana anne ganna wakya danne nama padaye vistharan neme pasen kiyala ethan meke api visheshana padayema pasen danna thama tiyenne walata athi wena siru gattu visnagena man me yanne mehema liyanna puluwan beradi ne namuth එහෙම කියන වාක්‍ය අපිට සරලව මෙහෙම කියන්න. The very kind teacher teaches us English here. The very kind teacher teaches us English කියලා කියන්න පුළුවන්. මේකෙන් කැලලක් බලපු කෙනෙකුට පොඩි අවුලක් එයි ඈ. කැලලක් බලපු කෙනෙකුට ඒ කියන්නේ කැලලක් බලෝ කියලා කිව්වේ මේ මිනිහන් දීපු වගේ කැලලක් බලපු අයට මේ අදහසම නෙමෙයි පල්ලෑයේ තියෙන්නේ. හරිද? I can eat a mamma give me, he must yan a blue one thank you. Right. And I want to know the other, to name a thing, Maglia. Name a thing, Maglia. I'll make it in with the name. After the invisible gun of the Guruia, I thought I want the jailer. They will need the gate in me. Karuna want the Guruia, but the invisible gun of you. And then, right. Decamus said Decamalia that they will be. I saw the man. He is at your uncle. Then it took room. I saw the man. I saw the man who stabbed your uncle. Right, I saw the man who stabbed your uncle. Mama dekka obe maawata piliyen yanapu manusyawa. Right, prashne eka. My father has a good knowledge. My father has a good knowledge my father has a good knowledge Vakya therum mage taatta thiyenawa
හොඳ දැනුවා. මගේ තාත්තා කියනවා හොඳ දැනුවා. දැන් පුතා මේ වාක්‍ය කියද්දී මගේ තාත්තට තියෙනවා හොඳ දැනුවා. අහගෙන ඉන්න කෙනාට මොකෝ සැඟවිච්ච දෙයක් නැහැ. නේද? මගේ තාත්තා කියලා කිව්වම එයා දැකලා තිබ්බත් නැතත් අහගෙන ඉන්න කෙනා දන්නවද නිශ්චිත මේ වාගේ තාත්තා ගැන කියන්නේ කියලා. එහෙනම් මේක ඇතුලේ හැංගිච්ච පදයක් නැහැ. හරිද? මෙයාම පැහැදිලිවම දන්නවා. හැබැයි මට මෙයා ගැන තව අමතර විස්තරයක් කියන්න ඕනේ. මෙයා ගැන දන්නවා. එයා කියනවම දන්නවා මගේ තාත්තාට හොඳ දැනුමක් තියෙනවා කිව්වම දන්නවා. හරිද? දැන් මට තව මෙයා ගැන අමතර විස්තරයක් කියන්නත් ඕනේ. මම කියනවා මේක. He often, he often reads a lot of books. He often reads a lot of books. ඔහු නිතර කියවන පොත් ගොඩක්. දැන් මේකෙන් කියවෙන්නේ නිතර පොත් ගොඩක් කියවන මගේ තාත්තට හොඳ දැනුමක් තියෙනවා. දැන් මගේ තාත්තා නිකම්ම නිකන් තාත්තා නෙමෙයි මොන තාත්තද? නිතර පොත් ගොඩක් කියවන මගේ තාත්තට හොඳ දැනුමක් තියෙනවා. දැන් හදන්නකෝ. කොහොමද ඉන්නේ? My father. සම්බන්ධ කරනවා who. My father who. තාත්තා කියපුවම who කියන්න එපා 10 කරන්න දෙන්න. Right? මේ ඇවිත් මේ ඉංග්‍රීසි බලන්න. Right? My father who. මේක. නේද? My father who reads, sorry, often කියලා තියෙනවා නේද? Who often reads a lot of books, has a good knowledge. Has a good knowledge. Then give me නිතර පොත් ගොඩක් කියවන මගේ තාත්තට හොඳ දැනුමක් තියෙනවා. නිතර පොත් ගොඩක් කියවන මගේ තාත්තට හොඳ දැනුමක් තියෙනවා. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වනේ මෙන්න මෙහෙම. කලින් වාක්‍යයකදී who කිව්වට පස්සේ who-ට පිටිපස්සෙන් තියෙන්නේ verb එක. who-ට ඉස්සරහෙන් තියෙන්නේ noun එක. එහෙම කිව්වනේ. මෙන්න මේ who-ට ඉස්සරහෙන් තියෙන්නේ noun එක. එයා තමයි මේ පිටිපස්සේ තියෙන verb එක කරන්න කියලා. මෙයා ඉන්සිඩන්ට් එයාට ගැලපෙන්න තමයි මේ පැත්තේ verb එක දාන්න කියලා කතාවක් ඉස්සලා කිව්වා. දැන් who-ට පිටිපස්සෙන් තියෙන්නේ verb එකක්ද? නෑ. verb එකක් නෙමෙයි. එහෙනම් මොකක්ද ඒක? ඒක adverb of frequency කියන්නේ adverb of frequency කියන්නේ යම් ක්‍රියාවක් කරන වාර ගණන ප්‍රකාශ කරන ක්‍රියා විශේෂණ පද. හරිද? උදාහරණ විදිහට never, seldom, rarely. හරිද? never කවදාවත් නැහැ, hardly ever ඉතා කලාතුරකින්, ඊළඟට seldom, rarely, occasionally ඉඳලා හිටලා. හරි? sometimes සමහර විට, ඊළඟට often, frequently, constantly නිතර, ඊළඟට usually, generally, normally ඒවා සාමාන්‍යයෙන්, ඊළඟට always සෑම විටම. ඕවා තමයි adverbs of frequency කියලා කියන්නේ. Adverbs of frequency කියන ඒවා අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ වාක්‍යයේ verb එකට ඉස්සරහින්. අනිත් adverbs පාවිච්චි කරන්නේ object එකට පස්සේ නැත්නම් verb එකට ඉස්සරහට පුළුවන් verb එකට පස්සෙත් පුළුවන්. හැබැයි මේ adverbs පාවිච්චි කරන්නේ verb එකට ඉස්සරහින්. verb එකේ වචන දෙකයි නම් පළවෙනි verb එකට පස්සේ. ඒකට ලේසි දෙවෙනි verb එකට කලින් කියලා මතක තියාගන්න. ඒක තමයි හොඳ. පළවෙනි verb එක පස්සේ නෙමෙයි දෙවෙනි verb එකට කලින් කියන එක. ඇයි ඒ? ප්‍රශ්න වාක්‍යයක් හදනකොට වචන දෙකක් තියෙන ක්‍රියාපදවල පළවෙනි verb එක ඉස්සරහට යනවා. හරිද? ඒ කියන්නේ මෙහෙම. මේ බලන්නකෝ. She is often reading
ඇයි නිතර කියවමින් ඉන්නවා දැන් මේ verb එකේ වචන දෙකක් තියෙනවනේ she's often reading books ඇයි නිතර පොත් කියවමින් ඉන්නවා වචන දෙකක් තියෙනවනේ දැන් පළවෙනි verb එකට පස්සේ කිව්වත් හරි දෙවෙනි verb එකට ඉස්සරහ කිව්වත් හරිනේ මෙහෙම තියෙන්නේ ඒ වුණාට ඔයා ඔළුවේ මතක තියාගන්න දෙවෙනි verb එකට කලින් තමයි adverbs of frequency එන්නේ ඒකට හේතුව අපි මේක ප්‍රශ්න වාක්‍යයක් හදුවොත් එහෙම he she often reading වෙනවනේ is she often reading right මේ වෙනවනේ දැන් තියෙන්නේ කොහෙද දෙවෙනි verb එකට කලින් මේකෙත් තියෙන්නේ දෙවෙනි verb එකට කලින් පළවෙනි verb එකට පස්සේ කියලා මතක තියාගත්තොත් එහෙනම් පළවෙනි verb එකට පස්සේ මේකේ තියෙන subject පොඩි පොඩි වෙනස්කම් වෙනවා ඉන්න මතක තියාගෙන ඉන්න පස්සේ මම ඔය කිව්වේ ඒ පාඩම මේ පාඩමට අදාළ නැහැ හරිද ඒකත් භාෂාවක් නිසා මේක ඒකෙන්ම කරන්න බෑ හැම වෙලාවෙම නෝගලම පාඩමින් හැම වෙලාවෙම යන්න බෑ ඔන්න මේ කියලා දීපු වාක්‍ය වල ප්‍රසන්ට සිම්පල් තියෙනවා පාස්ට් සිම්පල් තියෙනවා ඇක්ටිව් වොයිස් තියෙනවා පැසිව් වොයිස් තියෙනවා ඇඩ්ජෙක්ටිව්ස් තියෙනවා ඇඩ්වර්බ්ස් තියෙනවා ප්‍රොනවුන්ස් තියෙනවා කන්ජන්ක්ෂන්ස් තියෙනවා ප්‍රිපොසිෂන්ස් තියෙනවා අනම් මනම් ඔක්කොම තියෙනවා එහෙනම් මේක ලැන්ග්වේජ් එකන්නේ වෙන් කර ඒකෙන් උගන්වන්න බෑ හරි හැබැයි වලට ගණන් වලදී පුළුවන් කොහොමද කුලපු ගණනවලට කුලපු විතරයි නේද හා පොලිය උගන්වනකොට ඒ ගැන විතරයි එහෙම නේද දර්ශක උගන්වනකොට දර්ශක විතරයි හරි ඊට පස්සේ ත්‍රිකෝණමිති උගන්වනකොට ත්‍රිකෝණමිති විතරයි ඒකට හැබැයි නිකිල කියන එක හැම පාඩමකටම අදාළයි ගණන් වල මම කියන්නේ එකපාරම උගන්වන්න දී අනිත් පාඩම අදාළ නැහැ පරිමාව උගන්වන වෙලාවට කිසිසේත්ම අදාළ නැහැ බෙදීම ගුණ කිරීම අනම්මනම් තියෙන දේවල් ටික අපිට වෙන පාඩමක් එක්ක සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ මූලික ගණිත කර්ම නෙමෙයි මම කියන්නේ හැබැයි ඉංග්‍රීසි වලදී සම් වාක්‍ය කියනකොට ඒක ප්‍රථම සිම්පල් මොනවද ඕන පාස් සිම්පල් ද අරම මේක කොහොම හදන්න අපි කරන්න බෑ ඒ හින්දා මෙලෙවුණු පාඩම් කියලා දෙනවා එකතු වෙලා තමයි වාක්‍ය කියන්නේ right එන my father who often reads a lot of books has a good knowledge නිතර පොත් ගොඩක් කියවන මගේ තාත්තද හොඳ දැනුමක් තියෙනවා right ඔන්න අපි එහෙනම් වාක්‍ය පහක් කතා කරලා ඔය අන්තිම වාක්‍ය ලස්සනට ලියාගන්න හරි අපි වාක්‍ය පහක් ලියුවා දැන් ඔයාලට දෙනවා පොඩි අභ්‍යාසයක් right මේ වාක්‍ය ටික ප්‍රශ්නේ දෙලියා ඉන්නේ මම බෝඩ් එකේ ඊට ගන්න ඕන නිසා කියන්නම් ප්‍රශ්නේ මේ වාක්‍ය ටික හෝ දාලා සම්බන්ධ කරා I am very foolish. I am very foolish. මොකද වාක්‍ය ලොකුවට ලියලා ගහගන්නවා වගේ බිත්තියේ. හරිද? I am very foolish. මම හරිම මෝඩයි. හරිද? නිකන් මම නම් නෙමෙයි මේ මෝඩ. නිකන් මම නෙමෙයි මෝඩ. I loved you. I loved you on the head. I loved you on the head. මොකක්ද කියන්නේ? මම ඔයාට හිස් මුදුනින් ආදරය කළා. දැන් එන්න ඕනේ අද පස්සේ කාලෙක ඕන වෙන්න පුළුවන් ඕවා කියලා තියාගන්නකෝ. හිස් මුදුනින් උඹට ආදරය කරපු මම මෝඩයි. හිස් මුදුනින් උඹට ආදරය කරපු මම මෝඩයි. කොහොම තමයි හදන්නේ? දෙක right the girl the girl is swollen headed. The girl is swollen headed. ගැහැණු ළමයා පණ්ඩිතයි. ගැහැණු ළමයා පණ්ඩිතයි. හරිද? දැන් දන්නවද කොයි ගැහැණු ළමෙක් පණ්ඩිතයි කියලා කියන්නේ උගත් එහෙම නෙමෙයි මේ පණ්ඩිත තමයි. Swollen headed කියන්නේ ඔළුව ඉදිමිච්ච පණ්ඩිතකම. හරිද? සමහර කට්ටිය ඉන්නවනේ ඔළුවටම ගහපු අය. ආ මේගොල්ලෝ මේ. හරි? The girl is swollen headed. She passed us
tossing her head. Ayo, api u pahu karagena giya, oluwa gassagena. Right? Gassagena giya. Then, kisa gassagena api u pahu karagena giya pu gehenu lamaya, panti. The burglar was caught by police. The burglar was caught by police. What is their word? Burglar can give all the kena. Give all the kena was caught by police. Police in Alagata. Right. He burgled our house last week. Ohu burglar kiyanne gewal binna kiyanne. Ekota ohu binna binda ape gedara last week niyata week. Hadida hatarawen eka. Teachers don't like the students. Teachers don't like the students. Ekeni guruwaru lamayinta kemathi ne. Etta deka ne. Ehema ne. Guruwaru lamayinta kemathi ne thunoth ehema job ekin ekata therumak ne. Ned, why do you need to come to the team? Job became a name. Ned, of a healer. Guru Lama indicated the Guru from the Savi Labagan, Labagan Nilamai, and Shabu Lama indicated no more team get low. Why do you do the Savi Labagan led to? Why do you lead to the committee with them? It's not get low. A healer. Police is in our bagan name and bigger iron. Isn't that? Teachers don't like the students. They often neglect their studies. They often neglect their studies. Egolo nitharam egolange studies neglect karma. Ekenne attapasu karma. Hari. Ilage ka. Pereira killed the man. Pereira killed the man. Pereira manusyava meruwa. Dan danna koi minihada kiyala. Right. He fought with him several That's enough, I think. So you are given 10 minutes. In addition, the higher you know, medically unknown, really will let me be adding. Well, again, Hariba, medically, you know, some of them will link in the subject, some of them will link in the object.
මොකද අන්තිමේ නිවැරදි වාක්‍ය තියෙන්න ඕනේ. right. කවුරුවත් පන්තියෙන් ලියුවෙන්නේ නැතුව වැඩේ කරන්න ඕනේ. right. වාක්‍ය පහයි දුන්නේ. පළවෙනි වාක්‍යය තියෙනවා I am very foolish. I loved you on the head. I'm very foolish. I loved you on the head. කොහොමද දෙන්නේ? I am very foolish. Mama. දැන් මම දන්නෝ යා. හැබැයි තව ටිකක් විස්තර කරලා කියනවා. එතකොට කොහොමද? I නිකම් මම නෙමෙයි. I who loved you. I who loved you on the head. I who loved you on the head. ඉස් මොදුනේම තොට ආදරය කරපු මම යකෝ මොකද ඉතින් කියන්නේ I am very foolish. I am very foolish. හරි ඉස් මොදුනේම තොට ආදරය කරපු මම මොඩයි යකෝ කියලා කියන්නේ ඔහොම. හරි මේ I who loved you මෙයා තමයි මේ වාක්‍ය ප්‍රධාන සබ්ජෙක්ට් එක. යා විස්තර කරන්න තමයි who loved you on the head කියලා ගත්තේ. එහෙනම් මෙයා තමයි මෙතන verb එක ගැලපෙන්නේ. මේ වගේ කියලා දෙන්නේ මෙයා තමයි ඈ. ඒ වගේ කියලා දෙන්නේ යා. එයා ඇවිස්සලා ඉතින් තාක් කියලා දෙන්න ඕනේ ඈ. හරිද? දෙවෙනි වාක්‍ය. The girl is swollen headed. She passed us tossing her head. එන කොහොමද එන්නේ? The girl who passed us tossing her head is swollen headed. Swollen headed. Have any? The burglar was caught by police. The burglar was caught by police. He burgled our house last week. The burglar who burgled our house last week was caught by police. ඒ වාක්‍යය පැසිව් වාක්‍යය. මේ බලන්නකො. The burglar was caught by police. The burglar was caught by police. කියන්නේ හොරාව පොලිසිය විසින් අල්ලා ගන්නා ලදි. හොරාව පොලිසිය විසින් අල්ලා ගන්නා ලදි. හරිද? මොන හොරාවද? He burgled our house. හරිද? ගේ කෑල්ලක් නැහැ නේද? උරු කැඩුවට පස්සේ. හරි? He burgled our house. He වෙනුවට තමයි උරු දැම්මේ. හරිද? එහෙනම් මෙන්න මෙයා ඇන්ටිසිඩන්ට් එක එයාට කියලා පෙන්නන මේ වර්බ් එක. පාසිම් බල් එකේ ඉන්නේ ඉතින් ඒක වචන බහුවචන ප්‍රශ්න නැහැ නේද? සබ්ජෙක්ට් එකට වර්බ් එක ගලපනවායි කියලා කියන්නේ ඒක වචන බහුවචනත් එක්ක ගලපනවායි. හරිද? කාලයත් එක්ක ගලපන එක ටෙන්ස් එක. ඒක සබ්ජෙක්ට් එක වෙනස් වෙලා ඉඳලා අදාළ නැහැ. නේද? හතරවෙනි වාක්‍යය තියෙනවා මෙහෙම දාලා teachers don't like the students they often neglect their study. හරිද? તો teachers ලව නෙමෙයි මේ විස්තර කරන්නේ the students. එහෙනම් බලමුද teachers don't like students who neglect who often neglect කියලා දෙනවා who often
homework. Harini. Then kemudian memori buat apa nih kamu itu? Teachers kini tenar tuh ya hudem. And dan apa? Teachers who don't like students, atau mungkin who enggak, often neglect their homework. Terumah tino, terumah ber. Terumah tino, muka terumah. Teachers who don't like students, siswa yang dikasih nanti guru itu, often neglect their homework. Niatnya orang dia kejar benda atau pasuk berarti. Siswa yang dikasih nanti guru itu, orang dia kejar benda atau pasuk berarti. Kita sama itu orang terumah. Wakil kita berarti kelihatan tino. Terumah di cuti kejar berarti. Right? Tapi yang namanya itu bukan ada ane pa. Ini mahasiswa itu mami gitu. Right? Enam, fifth one, last one. Pereira killed the man. He fought with him several times. Pereira killed the man. He fought with him several times. Then kono denne Pereira, who na Pereira killed the man. Who fought with him several times? Had that Pereira killed the man who fought with him several times. Had the Missitum drama Yahino Madikian in it. Next itu, right? Orang waktu bah, hari ini waktu bah. Bank mata kian deh, api itu kurang sedaya none. Kita kalim, waktu itu kok kemudian apa? Api, kita hari ayam undai nanti ya, undai. Ia nggak tahu sih, whom kini yang katakan, bank katakan lagi whom kini kapi ter. Belau mandi baby, saya mandi minum. Jadi, ting, saya sudah tahu karena pulang itu foto adalah orang merasa kasihan orang lagi dia yurla, orang yang yurla, kasihan. Ini tuh kon, jadi, bela, ya lu boleh. Saya, hingga, enang ada ter, ecerai, apa yang kita dapat sih, whom kini kita tekka, pada mana, ini dia tuh kini yang whom choose kita karena pulang. Saya, mereka arti apa sih pada mana, wajar kan pada mana, ani baru ini mereka dan non, nentang gaya pahit juga dan lain dua ada tarik dan buat ya. Make you like conjunction certain or preposition certain or if the directing the speech or whatever. Evat loku paadam saha sundar paadam undarikana gathama English kiyana eka sarawena. Right? Ehema nan that's enough for today. Good night. Goodbye. We'll meet the next day. Right. Goodbye. Parisumen yowalotula senasimen salakillen jeevathwe. Right.